ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය අවුරුද්ද ලැබූ පරාජයන්ගෙන් ටිකක් ගොඩවිත් ජයග්‍රහණ මාවතට ආපු බවක් අපිට මේ දවස්වල පේන්න තියෙනවා. පසුගිය කාලේ කණ්ඩායමේ පරාජයන්ටත් හේතු වුණු ක්‍රීඩක ආබාධ වසංගතය දැන් ටිකක් විසඳීගෙන ඉද්දී දැන් කණ්ඩායමේ විනය ගැන ප්‍රශ්නයක් නිසා කණ්ඩායමේ ස්ථාවර බව ටිකක් අඩු වෙලා. කොදිරි සංචාරයේ වැරදි වැඩක් කරපු ජෙෆ්රි වැන්ඩර්සේ ලංකාවට එවලා තරග තහනම පනවපු උණුසුම් මැකිල යන්නත් කලින් ධනුෂ්ක ගුණතිලකටත් විනය විරෝධී හැසිරීම නිසා තරග තහනමක් පනවලා. මේ තහනම ගැන දැන් නොදන්න කෙනෙක් නැහැනේ. මේ තහනම ගැන නෙවෙයි, තහනම ගැන ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් කියපු කතාව මේ. කණ්ඩායම් හොඳින් ක්‍රීඩා කරමින් ඉන්න වෙලාවක ක්‍රීඩකෙක් අහිමිවීම කනගාටුවක් තමයි. ඒත් විනයක් නැතිකම නම් ඉවසන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරු හරි ඒ වගේ අවධානමක් ගන්නවා නම් ඊට පස්සේ වෙන දේවලුත් ඒ අයටම බලාගන්න වෙනවා. මොනතරම් හොඳ ක්‍රීඩකෙක් වුණත් විනයක් නැත්තම් වැඩක් නැහැ කියලා තමයි මැතිව්ස් කියලා තියෙන්නේ. එයා කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් කරන්න දෙයක් නැහැ. මේ වගේ දේවල් ඉවසන්න බෑ. කණ්ඩායම් වෙනුවෙන් කිසියම් නීතිමාලාවක් තියෙනකොට කවුරු වුණත් ඒවා පිළිපදින්න ඕන. ක්‍රීඩා පිටියේ ඇතුලේ කණ්ඩායම හොඳට ක්‍රීඩා කරලා කණ්ඩායම දිනා ගන්න හොඳ නම එළිය වරදක් කළාම නැති වෙන නිසා පිටිය වගේම එළියෙත් තමන්ගේ වගේම කණ්ඩායමෙත් හොඳ නම රැක ගන්න ක්‍රීඩකයෝ කැප වෙන්න ඕන කියලා මැතිව්ස් කියලා තිබුණා. විශේෂයෙන්ම ඔවුන් ක්‍රීඩා පිටියෙන් පිටත කරන දේවල් ගැනත් අපි ඇහගාගෙනයි ඉන්නේ. මොකද ඒකේ බලපෑම කණ්ඩායමටම තියෙනවා. ඒ හින්දා හැම කෙනෙක්ම ක්‍රීඩා පිටියේ ඇතුළත දී විතරක් නෙමෙයි, එයින් පිටදී තමන් සම්බන්ධයෙන් වගේම කණ්ඩායමේ කීර්තිය සම්බන්ධයෙන් උත් පරිස්සම් වෙන්න ඕන. මැතිව්ස් කියන දේ ගැන ඔයාලගේ අදහසක් අපිට කමෙන්ට් කරන්න. දිනපතා මේ වීඩියෝ බලන්න අපිත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්න, cricket world කමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ අලුත් දේ සමගින් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.